අයිබුවන් සුබම සුබදාසක් ඉතින් ඔන්න මේ සින්බස් ආදත්තාව ඔයගලන්ට වැදගත් වීඩියෝ එකක් කරන්න මේ ඉඟුරු කහ වගාවට වැස්මක් විදියට යොදා ගන්න මේ පිදුරු අපේ ශේෂ්ත්‍රයට ඇදගන්නේ කොහොමද කියලා පුංචි අයිඩියා එකක් ගන්න පුළුවන් ඔබ මේ වීඩියෝ අවදාන් වෙනක බැලුවත් ඉතින් ඔබ මේ සින්බස් චැනලයට අද ආපු කෙනෙක් නම් අනිවාර්යෙන් මේ සින්බස් චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා පහලින් තියෙන බෙල් අයිකන් එකටත් ඇනලා යන්න අමතක කරන්න එපා අවසානයේ ඒ වගේම ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා ඉදිරියේදී ඔබට මේ වගේ තාක්ෂණික දැනුම අරන් එනවා ඔබගේ වගාව නඩත්තු කරගෙන යන්න අවශ්‍ය කරන මූලික සාධක ඇතුළත් වීඩියෝ අරන් එනවා ඉස්සරහට ඉතින් ඒකාකාරී වගාව පවත්වාගෙන යන්නට අනිවාර්යයෙන් මේ පිදුරු වැස්ම අවශ්‍යමයි ඉතින් මේ වැස්ම කොහොමද අපි ශේෂ්ත්‍රයට යොදා ගන්න කියලා අවසාන මොහොතේ බලා ගන්න පුළුවන් මොනතරම් පිදුරු ප්‍රමාණයක් යනවද අපේ ශේෂ්ත්‍රයට යොදා ගන්න කියලා ඉතින් අපි වැඩි කතාබහක් නැතුව යමු වීඩියෝකට අපි බලමු කොහොමද මේ ශේෂ්ත්‍රයට පිදුරු අරගෙන එන්නේ කියලා
හොඳයි එහෙනම් අපි කට්ටක් කාලා ඒ ආකාරයට ගෙනාවු පිදුරු එක ලෝඩ් එකක් තමයි ඔබ මේ දකින්නේ. ඉතින් ඒක අපි මේ මුදුන් කරලා ගොඩ ගහලා තියාගැනීමෙන් වර්ෂාවෙන් වෙන හානිය වළක්වා ගන්න පුළුවන්. මේ පිදුරු ඉක්මනට දිරනවා. ඒ නිසා මේ ආකාරයට ගොඩ ගහලා තියාගැනීමෙන් ඔබට මාස දෙක තුනක් වුණත් අවුරුද්දක් වුණත් තියාගන්න පුළුවන්. මේක තෙමෙන්නේ නැති ඉන්න. ඒ තියාගත්තාම අපිට වටිනාකම තමයි මේ ශේෂ්ඨ පිදුරු වැස්මට එකතු කරගැනීමේදී පහසුවෙන් ශේෂ්ඨට මේ පිදුරු තුනී කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔබට මේ මොහොතේ තවත් යමක් එකතු කරන්න අපි ඒ ආකාරයට ගෙනාවු පිදුරු ලෝඩ් එකකින් අපිට අක්කර කාලක් එහෙමත් නැත්නම් පර්චේස් 40ක වගේ වගා බූම් ප්‍රමාණයක් තුනී කරගන්න පුළුවන්. ඒ වගේ පිදුරු ලෝඩ් එකකින් අපි මේක පොලව පෙනෙන්න නොපෙන මට්ටමට තමයි පිදුරු ශේෂ්ඨට යොදාගන්නේ. මොකද අනාගතයේදී මේ පිදුරු හිගයක් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ පිරිමහගෙන මේ ශේෂ්ඨට එකතු කරගන්න කියලා පුංචි පණිවිඩයක් දෙනවා. ඉතින් තවත් මේ වගේ රසවත් වැඩගත් වීඩියෝ එකකින් හමු වෙන බලවෘත්තේ මේසන් බස් යන්න තමයි හදන්නේ. ඉතින් ඔබ මේසන් බස් චැනල් එකට අද ආපු කෙනෙක් නම් අනිවාර්යෙන් මේසන් බස් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා පහලින් තියෙන බෙල් අයිකන් එකටත් ඇනලා යන්න අමතක කරන්න එපා. එහෙනම් ගිහිල්ලා යන්නම්. තෙරුවන් සරණයි. සුබ දවසක් ඔබට. ජය වේවා.